අයිබෝන් හැමතම මම මේ සෙක්ෂන් යනවා අපේ ප්‍රොජෙක්ට් එක ලෑක් එකකින් එක්කන්න බලාපොරොත්තු වෙන මේ සෙක්ෂන් එකේදී මීට කලින් මම ලෑන්ඩ්ස්කේපින් එකක් ඔයාලට දාලා තියෙනවා ඒකෙන් ඔයාලට යම් කිසි දෙයක් ගන්න ඇති කියලා මම හිතනවා අපි මේ ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ්ස්කේපින් එක අපි දැන් කරන්න බලාපොරොත්තු වෙනවා මේ මේ කොටසේදී එහෙනම් අපි මේක කරමු මුලින්ම කියන්න කැමති මාත් එක්ක රැඳී සිටියට ස්තුතියි හැමෝටම දිගට මාත් එක්ක ඉන්න සබ්ස්ක්‍රයිබ් කරන දේ සබ්ස්ක්‍රයිබ් කරන්න ෂෙයා කරන්න ලයික් කරන්න එහෙනම් අපි යම් වීඩියෝ එකට මම මේක අපි ප්‍රයෝජනය දාගත්ත අරේන්ජ්මන්ට් එක තියෙනවා අපි මේ ගෙදර ඊට පස්සේ මම අර ඉඳ මේ ප්ලෑන් එක මම මේක දාගත්තා මම මේක ලෑන්ස් ගේපින් එකක් කරන්න හදන්නේ අපි මුලින්ම යනවා මාස්ක් ඉන් ඇන් සයිට් ගිහින් ඒක ටර්බෝ සර්විස් අරගෙන අපි මේ ඉඩමේ ලොකු ඩ්‍රොප් එකක් නැහැ කියලා හිතලා මම නෝමලි මේ වගේ නෝමලි පොයින්ට් එකක් දාගනවා මෙහෙම මේ ගොඩක් කලාවට සයිට් මේ සයිට් එකේ ඉඳන් කරානම් මේක හොඳයි මම මේ ලෙවල් 1 එකේ පටන් ගත්තේ ඒකයි මේ අපි මේ දෙන පොසිෂන් ටික පෙන්වන්න නැත්තේ ඊට පස්සේ මෙතනින් ක්‍රියේට් දෙන්න ක්‍රියේට් දීලා අපි බලමු ක්‍රියේටිව් එකට ගිහිල්ලා මම මේකේ සර්වර්ස් එකක් ක්‍රියේට් කරලා තියෙන්නේ අපි සයිට් එකේ ඉඳන් දුන්න නම් මේ වගේ දැන් මේක මම එඩිට් දෙන්නම් මෙතන තියෙන එඩිට් සර්වර්ස් එකේ ඒක දුන්නා මේ වගේ පොයින්ට් එක පෙන්වනවා අර පොයින්ට් පෙන්වන්නේ නැත්නම් මම ෆස්ට් ෆ්ලෝ හිටපු නිසා සයිට් එකේ ඉඳන් අපි ලෑන්ඩ්ස්කේපින් එක කරන්න ඕනේ ඒක නිසා තමයි සයිට් එකට අවිල්ලා දුන්නා නම් මේ වගේ පෙන්න මම ඒකයි ඔයාලට එඩිට් ගිහලා මම පෙන්න්නේ ඊට පස්සේ මම මේක හරි මම මෙතෙන් හරි ලකුණු දෙනවා මේ අපි දාගත්ත ප්ලෑන් එක ටයිම් කරගමු සර්විස් එක පොඩ්ඩක් අමුණු කරගමු මට එනවාගේ හරි මේ වගේ මූ කරගෙන අපි දැන් මේ සර්ෆේස් එකට මැටීරියල් එක ඇඩ් කරගමු අපි යන් කැටගරි සරි මේකට මැටීරියල් එක ඇඩ් කරගන්න ඕනේ මේක සිලෙක්ට් කරගෙන යනවා මම මැටීරියල් වලට මැටීරියල් වලට ගිහිල්ලා මම මෙතනින් ඉඩෙන්ටිවලට කිසි නම ටයිප් කරන ලෑන්ස්කේපින් කියලා දාගනවා දාගෙන අපිරියන්ස් වලට ගිහිල්ලා මම මෙතන මැටීරියල් එක ඇඩ් කරගන්නවා දැන් කියනවා සයිට් වර්ක් කියලා මෙතෙන් ගිහිල්ලා මම ග්‍රීන් කොළ ඇද මේක මම දීලා බලමු අපිරියන්ස් එක කොහමද කියලා සර්ෆේස් එකට මේක මම ඇඩ් කරගනවා ඇප්ලයි ඕකේ බන්න හරි අපි ඇඩ් කරගෙන තියෙන ඊට පස්සේ අපි අයම් සයිට් කෙනෙකුට ගිහිල්ලා දැන් අපි මේ රෝඩ් එකට අපි පාර දාගන්න ඕනේ ඒක නිසා අපි ආයෙනවා මේකට ගිහිල්ලා අපි මේ කුඩම අපි සර්ෆේස් එක මාක් කරගන්න මේ වගේ අපි ඇඳග අපි මේ බවුන්ඩරි ලයින් ටික මාක් කරගන්න මම මේකේ රෝඩ් එකේ ඇයි මේ මම ඇඳගත්ත බවුන්ඩරි කියන්නේ ස්කේල් කරලා ගත්ත ටයිප් ප්ලෑන් එකකින් ගත්ත බවුන්ඩරි ලයින් ටික රෝඩ් එකේ ඒ ටික මේ වගේ අරගෙන ක්ලික් කරමු
ක්ලෝස් නැතිව ක්ලෝස් කරගන්න. මේ මේ වගේ ලයින් ටික දාගන්න. ලයින් ටික දාගෙන මේ ඔක්කොම ක්‍රෝස් කරන්න. ක්‍රෝස් කරන්න. නැත්නම් මේ ක්‍රියේටඩ් නෑ. ඒක නිසා මම මේ ටූල් එක අරගෙන මෙතන ක්‍රෝස් කරනවා. මේ දැන් ක්‍රෝස් කරලා ක්‍රියේට් ලකුණු දෙන්න. ක්‍රියේට් ලකුණු දෙන්න පොඩි එරේක් අප් වෙනවා මෙතන. බලන්න මොකද කියලා. මෙතන වැඩියෙන් එළියට ගිහින් තියෙන එක නිසා මම ගිහින් ෆිලට් කරනවා දැන් බලන්න. දැන් හරි. මේ අපේ රෝඩ් එක ක්‍රියේට් වෙලා තියෙන අපි බලමු 3D view එකට ගිහිල්ලා. හරි. රෝඩ් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ අපි ඔක ඒකට තෝරන මැටීරියල් දාගමු. ඒක සිලෙක්ට් කළා මෙතන මැටීරියල් යන්න. මැටීරියල් ගිහිල්ලා ඩෙන්ටි ගිහිල්ලා මෙතනින් අපි new create material දෙන්න. ඊළඟ මෙතන road කියලා දාගන්න. දාගෙන appearance වලට ගිහිල්ලා එතනින් යන්න අපි ලයිබ්‍රරි එකට. ලයිබ්‍රරි ගිහිල්ලා සයිට් වර්ක් යන්න ගිහිල්ලා export මෙතන export export එකක් අපි දාගමු කරලා දැන් apply okay මගේ export එක දාගත්තා. අපි අයි සයිට් එකට ගිහිල්ලා මේක අපි boundary wall එකකුත් අඳගන්න. boundary wall එක අඳගන්නේ අපි normal විදිහට අපි wall architect tab එකේ wall tab එකට යන්න. ගිහිල්ලා මෙතන අපි edge එකකින් අරගෙන මේ විදිහට boundary wall එක create කරගන්න. බංගුව වල ක්‍රියේට් කරගෙන අපි බලමු මේක අපේ 3D view එකට ගිහින් කොහොමද තියෙන්නේ කියලා. මම ලොකු height එක තියෙනවා. මම මේක select කරගෙන මේ විදියට select කරගෙන මම මෙතනින් ලොකු select කරගෙන මම මෙතන දානවා level 1 එකකින් මම තියෙනවා මෙතන level 2 දීලා මෙතන දෙමු level 2 1 තියෙනවා. මේක base එක දෙමු හිම 06 කියලා දීලා දැන් එතකොට height එක වෙනවා 16. සාමාන්‍යයෙන් අඩි 6ක් විතර උඩින් නැති ඒක නිසා මම මේක හරිම 4.6ක් දීලා හෙන්න කරනවා. එතකොට මෙතන අඩි 6ක් කියලා පෙන්වන wall එකේ height එක මෙහෙම බලන්න. හරි මේ ආකාරයට මේක නිර්මාණය වෙනවා. ඊපස්සේ අපි මේක දැන් තියෙන්නේ ෆ්ලෝ ලෙවල් එකනේ. අපේ ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකේ ෆස්ට් ෆ්ලෝ එකේ උඩ මට්ටමේ මේ අපේ පාර. පාරේ අපේ ලෑන්ස් ටීප් එකක් මේක සිලෙක්ට් කරලා මේක එලිවේෂන් එකට ගිහින්ලා මේක මූව් කරගමු අපේ බේස් එකට. හරි. දැන් හරි. ඉතින් බලමු මේ චුට්ටක් කොළවත් එක්ක මේ වෝල් එක උඩින් තියෙන්නේ. අපි ඒකත් අඩු කරගමු. මේක වෙනම 6ක් දුන්නේ. ඒක තා චුට්ටක් අපි වෙන අඩියක් නේද අඩියක්ම දෙමුකෝ. එතකොට හරියටම ටර්බෝ සර්ෆේස් එකටම ටච් වෙයි. ඒ නිසා වෙන රින 6 වෙන අඩිය ඇංගල් දෙකක් දෙන්න. හරි. සෙක්ෂන් එකේ ගහන්න දෙන්නේ.
හරි. එතකොට මේ බලන්න සෙක්ෂන් එකක් ගත්තට පස්සේ මේ ටර්පෝසේපස් එක මේ ලයින් එක තියෙන එතනින් පල්ලෙහා තමයි වෝල් එක තියෙන්නේ. ඒක අපිට උඩට ඒක පේන්නේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. අපි දැන් හරි අපි මේක අපි මේකට ඩෝ එකක් දාගමු. මම මේකට මෙතනට කණුවක් දාගන්නම්. අපි මේක ඉස්සරහින්ම අපි යනවා ලෙවල් 1 එකට. ලෙවල් 1 එකට ගිහිල්ලා මම මෙතන මේ මේන් ගේට් එක ඉස්සරහින් පොඩි ගේට් එකක් දා ගන්නවානේ. ඒක නිසා මම මෙතනට කණු දෙකක් දා ගන්න අවශ්‍යයි. කණු දෙක දාගන්න මම කරන්නේ මම යනවා කොළඹ යනවා. කොළඹ ගිහිල්ලා කොළඹ ආකෘතිචර ගන්න. ඊට පස්සේ මෙතන බලන්න රෙක්ටැන්ගල් කොළඹ දෙක තියෙන කියලා. ඒක ඊට පස්සේ එඩිට් ටයිප් ගන්න. ගිහිල්ලා මම මෙතන ඩුප්ලිකේට් එකක් හදනවා. මම CO2 කියලා. ඊට පස්සේ මම මෙතන බලනවා ඩෙප්ත් එකයි විත් එකයි කියලා 9 තියෙනවා. ඉතින් මෙතෙන් ඕකේ කරන්න. ඕකේ කරලා මම මෙතනින් මේ විදිහට කොළම් එකක් ඇඩ් කරගන්න. කොළම් එකක් ඇඩ් කරගත්තා. මම මේක ඔෆ්සෙට් කරනවා අඩි 9 ඔෆ්සෙට් කරා. ඔෆ්සෙට් කරලා මම මෙතනින් මේ ලයින් එක ට්‍රිම් කරගනවා. ඒත් මොකද මම මේ කණු දෙක අතර වෝල් එක අයින් කරගන්න ඕන නිසා. අයින් කරගනවා කියන්නේ මගේ ඩිසයින් එකකට, ඒ කියන්නේ මැදට අපි ඕනේ මේ තතුටක් උඩට වෝල් එක උස්සන්න ඕනේ. ඒක නිසා මම මේක මේ විදිහට මම ට්‍රිම් කරලා මම මේ පොයින්ට් එක කොළම් එකේ එළිය එජ් අතුල එජ් එක නෙවෙයි ලී එජ් එකට මම විදිහට අරගෙන මේ වෝල් එක කොළම් එක අතුල එජ් එකට මේ විදිහට මූව් කරගන්න. හරි. දැන් අපි ගිහින් බලමු 3D view එකට කොහොමද මම දාලා තියෙන්නේ කියලා. හරි. දැන් අපි දාගත්ත එක හරි. දැන් කොළම් එක තියෙන උඩ මම මේ කොළම් එකත් සිලෙක්ට් කරලා බේස් එක දෙනවා. බේස් ඔෆ්සෙට් එක දෙනවා. ඍණ අඩියේ ඇංගල් දෙකක් දෙලා එන්ටර් කරනවා. ඒක එහෙම පාත් වෙනවා. දැන් මේක අඩි 6ක් උසයි. මම මේ කොළම් එක තියාගන්න අඩි 6යි අඩි 7කට. අඩි 7කට මම හයිට් එක තියාගෙන මම මේකේ හයිට් එක අඩු කරගන්න. අපි බලමු මේකේ හයිට් එක කීයක් තියෙද කියලා. අතරම එක යන්න අපි ප්ලෑන් එක ගිහිල්ලා මේ ඉහිස ඩබල් ක්ලික් කරලා පස්සේ අනේ තියෙන කමු දෙකත් හොයාගන්න ඕනේ. ඊට පස්සේ දැන් මම මෙතන මේක 6 තියෙනවා. 6 ටොඩල් මං චුට්ට අඩියක් විතර උස්සන්න බලාපොරොත්තු. මම මේ දෙක කණු දෙක සිලෙක්ට් කරලා එන 10යි නේ තියෙන්නේ. 4 to flow height එක 7ක් කියන වෙන 3ක් වෙන. හරි. මේ height එක දීලා මේ hole එකක් නම් මම චුට්ට පොඩ්ඩ උස්සන්න ඕනේ. උඩ උස්සලා මම මෙතනට ඩෝ එකක් ඇඩ් කරගන්න හදන. ඊට කලින් මම මේක ඩෝ එක මෙතන තෙමෙන නිසා පොඩි මේ ස්ලැබ් කැලක් ඇඩ් කරගන්න ඕනේ. ඒක නිසා ලෙවල් 1 එකට යනවා. ලෙවල් 1 එකට ගිහිල්ලා ආකෘතිචර ප්‍රෝ ගිහිල්ලා එතනින් ස්ලැබ් එක තේම එක ප්‍රෝ එකක් තෝරගත් මේක කියන හිතාලා මෙතන ලෙවල් 2 වලට මාරු කරනවා. 2 වලට මාරු කරලා මම මෙතන මේක උඩ මෙහෙම මේ විදිහට මේක ඇඳලා මම ෆේට් දෙනවා. ෆේට් දුන්නට පස්සේ අපි බලමු view එකකට ගිහිල්ලා සවුත් එකේ තමයි තියෙන්නේ. එතකොට මම මේ උඩ තියෙන එක නේ පේනවනේ. මම මේක පල්ලේ හර ගන්නවා නේ. ඒ මේ චුට්ටක් එළියට පැනනවා නම් හොඳයි කියලා හිතනවා. මම දැන් කැටට පේන්නේ. එකට පෙනේ. ආ පේනවා. මම මේක ඩබල් ක්ලික් කරලා එඩිට් කරනවා. මම මේක කොළම් එකේ එච් එකට වගේ අදිනවා. හරි. ඒකත් හරි. PI සයිට් කෙනෙකුට ගමු. මේ මොකද මේ මම මේ කොළම් එකේ සයිස් එක තජුට්ටක් පේන්නේ නැහැ අපිට. මේක ඕනම එක හිටින් කරලා දාන්න පුළුවන්.
සිලෙක්ට් කරලා අපිට කොලම් දෙක පේන්නේ ඒක නිසා මම මේක හිටින් කරගන්නේ මේක එලිමන්ට් කියන එක දෙන්න. ඒකට කොලම් දෙක විතරයි පේන්නේ ෆ්ලැග් කියලා ඉන්නවා. අම් මම මේ කොලම් එක දැක්කට ලොක් කරගන්න. ඒ කියන්නේ අපි කොලම් එක බිත්තියෙන් එලියට පානවා. ඒක පෙන්වන්න පොඩ්ඩ ලස්සනක් ඒ කියලා මම හිතනවා. ඒ නිසා මම එඩිට් ටයිප් ගිහිල්ලා අපි හිටපු එකේම තියා මම මෙතන අඩියක් තියනවා. ඊගපල් ඉට් එක දෙත් එක. අඩියක් දීලා මම ඇප්ලයි කරගන්න. හරි. ඇප්ලයි කරලා මම මේ කොලම් එක මෙහාට අදිනවා. මෙහාට අදිනවා කියන්නේ එළියටම ඇතුල් පැත්තෙන් ටච් වෙන විදියට එළියට අමගම්. මම එහෙම කරේ ඇයි කියලා මම ඔයාලට පෙන්වන්නම් මේක මම නිර්මාණය කරන දේත් එක්ක. හරි. අපිට වීඩියෝ එක ගිහින් බලමුද කොහොමද කියලා. හරි. ඊට පස්සේ මට ඕනේ මේකට මේ ඒකට අපි කියන්නේ මොකද්ද නිකන් අර එම්බෝස් කරලා වගේ පොඩි හැඩ ඩිසයින් එකක් ඒක දාන හැටි මම කියලා දෙන්නම්. ඒක දාන්නේ අපි යන්න ලෙවල් 1 එකට. ලෙවල් 1 එකට ගියාම අපිට කොලම් එක මේ පේනවනේ. අපි ඊට පස්සේ මේකෙන් ගිහිල්ලා ආකිටෙක් වල තියෙන කොම්පෝනන්ට් කොම්පෝනන්ට් වල යනවා මොඩල් ඉන් ප්ලේස් කියන එක. ගිහිල්ලා මේකේ තියෙනවා ජෙනරික් කියලා. ඉතින් ජෙනරික් මොඩල්ස් දීලා ඕකේ කරා. දැන් නමක් හරි මොකක් හරි ඔයාලා කැමති එකක් දෙන්න. දීලා මම ඉතින් ඕකේ කරා. ඕකේ කරලා මම මෙතනට මොඩල් එකක් අරින් හදන්න. එතකොට මම දෙනවා මේ මොඩල් එක අපි මේක වටේට මෙන එකක් තමයි දෙන්න බලාපොරොත්තු වෙන කණු වටේට නිකන් එම්බෝස් කරපු වගේ පොඩි හැඩ තලයක් දෙන්න නැත්නම් කැතයි නිකන් බොක්ස් එක වගේ තියෙන. ඒක නිසා මම මෙතන ස්විප් කියන කමාන්ඩ් එක අරගෙන මම ස්ක්‍රච් පාත් යනවා. ස්ක්‍රච් පාත් ගිහින් මම මේක සිලෙක්ට් කරගන්නවා. මේකට සිලෙක්ට් කරගෙන ක්‍රියේට් හරි ලකුණු දෙන්න. ඊට පස්සේ එඩිට් ප්‍රොෆයිල් යන්න. එඩිට් ප්‍රොෆයිල් ගිහින් මට ඊස්ට් ද වෙස්ට් කියලා දෙනවා. මම මෙතන ඊස්ට් කියන එක දෙනවා. දීලා මම මේකට අඳිනවා. මේ වගේ ඉස්සරහට පෙන්නවා. මේ පල්ලෙහාට ගත්තා. අනිත් පැත්ත ඉස්සරහට අරගෙන. එහෙම ගත්තා. එහෙම ගත්තා. එහෙම ගත්තා. ඔයාලට ඕන විදිහට ක්‍රියේට් කරගන්න පුළුවන්. මම ඔයාලට ක්‍රියේට් කරගන්න විදිහ මම ඔයාලට කියලා දෙන්නේ. ඒසෝ ඔයාලට ඕන විදිහකට ඔයාලට ඕන හැඩයකට ඕන නිර්මාණයක් කරගන්නවා. මම මෙහෙම දීලා මම හරි ලකුණ දෙනවා. මම ක්‍රියේට් වුණා. අපි බලමු කොහොමද ක්‍රියේට් වෙලා තියෙන්නේ කියලා. හරි මේ තියෙන්නේ. මම මේ ආකාරයට මම ක්‍රියේට් කරගන්න උවමනා තියෙනවා. ඒක හරියට නිර්මාණය ගත වෙනවා. මම මේකම සිලෙක්ට් කරනවා. I edit මෙතන ගිහිල්ලා එඩිට් ප්ලේස් දෙන්න. ප්ලේස් දීලා මේකම කොපි කරලා මෙතනට දාමු අපි. ඒක කරන්න අපි යන් ලෙවල් 1 එකට. ලෙවල් 1 එකට ලෙවල් 1 එකේ පෙන්වන්නේ සයිට් කෙනෙකුට යන්න. සයිට් කෙනෙකුට ගිහිල්ලා මෙතන කොපි කරලා මෙතන ජින් අල්ලගෙන මෙතන එතකොට ඒක හරි අපි මේකම දාන්න ඕන උඩ ස්ලැබ් එකට. ඒ නිසා ගිහිල්ලා ඉතින් එකක් කොපි කරගෙන අරන් උඩින් තියලා බලමුකෝ. තියලා අපි යන් ලෙවල් 1 එක. ලෙවල් 2 එක. ලෙවල් 2 එක ගියාම අපි ස්ලැබ් එක පේන්නේ. අපි ස්ලැබ් ලෙවල් එක ඉඳගෙන මේක අපි නිර්මාණය කරගමු. එතකොට ලෙවල් 2 ඒක කරගත්ත කම හරි ආකාරයෙන් හැදිලි නෑ යන්න අපිට මේකත් ගැන මෙතන තියලා මේකට ඩබල් ක්ලික් කරා. ඒක මේ සයිට් සිලෙක්ට් කරගෙන මම මේක මේ විදිහට ඇඳලා උඩ ස්ලැබ් එකේ බවුන්ඩරි ලයින් එකට මේ විදිහට ටච් කරනවා. මේකට
Major B lah, non-create dia. Dia lah. Finish dia. Finish dia mana? Sebelum dia nanti dapat tu. Ini dia tu mereka battle dia. Hari. Ini dia tu battle dia lah. Tapi dia mereka gate dia ada kan, mana? Mang ada kat gate dia kat dia, mana? Mereka itu add kerana, mana add kerana ni? Insert. Insert dia. Family, load family dia, mungkin dot desktop dia ni memang ada kat sana yang dia kena add keragana, add keragana, do world dia ni baru mungkin add kena kat dia nama, mungkin dia ni dia ni la, dia. Ni macam kita pahat keragana ni, ni kita kena अभी आप दोनों बात कर रहे हैं ना अभी आप दोनों पहली है ना मैंने कहा था ना zero space six दे मैं विजय मां दो है को टेंड कर रहा था वाला मैं क्रिएट कर रहा हूँ मां क्रिएट कर रहा हूँ ना विजय की ये दिल दिया ना क्रिएट कर रहा हूँ ना फैमिली अन्न फैमिली भी हिला न्यू अन्न न्यू भी हिला फैमिली फैमिली वाले थी ना मित्र ना पे क्रिएट कराना डॉग फैमिली एक ही नहीं अभी डॉग आना डॉग ही है मित्र ने ओपन डीला में क्या अभी क्रिएट कराना है कि मंगल टीर डील थी ना एक निशान मित्र ने क्रिएट कराना है पुलवा मौका रिपोर्ट ने अंतिम नंबर किया ना मंग इलांग सेक्शन ने के दिमाग ए अबे डॉग क्रिएट करा� Berunut mata komen section ni komen tiada mana mengawal itu. Ebu dah, kerana video kira deh na. Ebu dia dah doa ke niirmana kerajaan na. Itu asyik mami. Ini semua wall lekar mami kala add kerajaan na oni. Ini semua mami tu ni jangan mami modify wala plain tuat api. Plain tuat ni mami white kala kapi add kerajaan na. Ini dia. Ini dia kalau ini dia dah pet kerajaan na. Abi material cut kerajaan tu road dekat tu material cut kerajaan tu. Ini dia masih abis mungkin abis ada kat tu macam mana. Ekor tu tapi kalau dia macam material cut kerajaan na, ni kerana sa. एक डबल क्लिक कर दबा से क्या तुलट है ना वो अभी निर्माण कर गए तो फोकस में लेस चकटे है ना वो गिहले इतनी अभी एक इतना सा मैटेरियल से इतना बस में इतना पहनना ना वो प्रॉपर्टीज बाहर के मैटेरियल किया ला इतना मैटेरियल गिहला एक रा मैटेरियल कैट कर गाना यालित में एक रा मैटेरियल कैट कर गाना अपीरेंस वाले भी हैं ना मैं कितना काला एक आप करेगा मुंह मैं वाला काले का निकाम आप करें काले का एक करेगा तो फिर ना ये लोग मेरे को फिनिश मोड देना ये लोग मेरे स्लैब बे कर खाले का दान नहीं तो माँगू आइट में दागा तो ले ऐसी है ये वाली
දාගන්න. දාගෙන අපිට ඕන මේකට රෝලර් ගේට් එකක් ඕන. රෝලර් ගේට් එකකුත් ඇඩ් කරගන්න හැකි. ඒතර රෝලර් ගේට් එක දානකොට මේ වෝල් එක ටිකක් උස්සන්න වෙයි සමහරට. මම මේක දෙන්නම්කෝ වෙන. එහෙනම් අපි 4 6 දාලා තියෙනවා. ඒ කියන්නේ අපි වෝල් එක පහත් කරගන්න ඕන නිසා මම මේ වෝල් එකත් view එකටම ගිහිල්ලා මේකත් අපි මෙයා ගන්නටම මේ ගන්නටම ඔස්සගන්න ඔස්සගෙන මේක පොඩ්ඩක් අපි ඇඩ්ජස්ට් කරලා හදාගමු දැනට ඔහොම තියාගමු තියාගෙන මම 3D mode එකට යනවා ගිහිල්ලා මතන architectural door කියන එකට ගිහිල්ලා edit type යන්න edit type ගිහිල්ලා load යන්න load ගිහිල්ලා metric යන්න metric වල තියෙනවා door ඉතින් door ඉතින් යන්න අපි roller door එකට මේ වගේ රෝලඩෝ එකකට මෙහෙල මම මේකේ height එක දානවා මේක අපි duplicate එකක් හදමු නිසා රෝලඩෝ එක කියලා දීලා height එක දෙමු අඩි 8ක් width එක අඩි 10ක් හදලා okay කරා okay කරලා අපි රෝලඩෝ එක දාමු බලන්න ඇඩ් කර ගන්න ඕනේ මේක සිල් එක දානවා වෙන බිංදුවයි 6 අනේ විදිහ රෝලඩෝ එකට ඇඩ් කරගත්තා රෝලඩෝ එක ඇඩ් කරගත්තට පස්සේ මේ වෝල් එක අපි ඕනෙත් එක අපි පරණ වෝල් height එකටම මේක අඩු කර ගන්න පුළුවන් අපි වෝල් එක සිලෙක්ට් කරගෙන අපි යන් සවුත් කියන එකට ගිහලා මෙතනින් දෙන්න edit profile edit profile දීලා මම මේකෙන් reference line එකක් ගන්නවා මේ අපි wall එකේ මේ විදියට අරගෙන මම මේ line tool එකෙන් අපිට ඕන wall එක trim වෙන line එක මේ විදියට trim කරගනවා මේ ආකාරයටම ඕනම වෝල් එකක් එඩිට් කරන්න පුළුවන්. ඔයාලට ඕනම මෙතන සිදුරක් ගන්න නම් මේ වගේ ප්‍රොෆයිල් එක සිලෙක්ට් කරලා එඩිට් දීලා මෙතන හෝල් එකක් මේ විදිහට නිර්මාණය කරන්න. නිර්මාණය කළා මෙතන ෆිනිෂ් එඩිට් මෝඩ් එක දෙන්න. දීලා බලන්න මෙතන 3D මෝඩ් එකේ හෝල් එක නිර්මාණය වෙලා තියෙනවා. මේ විදිහට ඕනම නිර්මාණයක වෝල් එකක ඕනම දෙයක් කරන්න පුළුවන් අපිට. මේ විදිහට අපිට මෙතන. ඇත්තටම මම ඔයාලට හෝල් එකක් දාන්න පුළුවන් කියලා මම පෙන්නන්න ඒක කරේ මම මෙතන මේ හෝල් එක අයින් කරගන්නම් ඒතර මම මේක සිලෙක්ට් කරා එඩිට් ප්‍රොෆයිල් ගියා අපිට අවශ්‍ය view එකට යන්න මේකට කියනවා මේක මේ ඩිලීට් කරගනවා ඩිලීට් කරගෙන මම මෙතෙන් චුට්ටක් පොඩ්ඩක් මේක උස්සගනවා මොකද රොලඩෝ එක උඩ මට්ටම පේන නිසා හරි ඔය වගේ දීලා මම ක්‍රියේට් කරනවා ක්‍රියේට් දීලා අපි යන් 3D mode එකට හරි මේ තියෙන්නේ අපි රොලඩෝ එකකුත් දැම්මා පොඩි ගේට් එකකුත් දැම්මා ඊට පස්සේ මම විවිධ ටික පොඩක් මේව කරපු නිසා මේ මැටීරියල් එක අයින් වෙලා තියෙනවා අපි ඒකට මැටීරියල් එක අයින් කරගමු මේ විදියට මැටීරියල් එක ඇඩ් කරගන්න මේ විදිහට තමයි අපි ප්‍රොජෙක්ට් එකේ ලෑන්ඩ්ස්කේපින් ටික කරන්නේ මම හිතනවා මම ඔයාලට කියලා දීපු ටික ඔක්කොම තේරෙන්නේ නැති කියලා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් මට කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න මම ඔයාලට ටග් ගාලා රිප්ලයි එකක් දෙන්න ඔයාලා දාලා තියෙන දේට මාත් එක දිගටම රැඳී සිටින්න හැමෝටම මේක ෂෙයා කරන්න හොඳ දෙයක් නම් තව ඉගෙන ගන්න ඕන තරම් කට්ටි ඉන්නවා ඉගෙන ගන්න සෝසස් නැතුව සමහර අයට පැහැදිලිම අදි වෙච්ච වෙලාවල් තියෙනවා සමහර YouTube channel වල මගේ දේ පැහැදිලි නම් ඔයාලට යාළුවන්ට share කරලා subscribe කරන්න
අදට මම මෙතන නවතිනවා මාත් එක්ක ඉඳිසිට බොහොම ස්තුතියි